රෝස් ෆර්නෑන්ඩෝ මැතිනියනි, ඉම්ටියාස් බාකා මැතිතුමනි, බකීර් මාකා මැතිතුමනි, එඩ්වඩ් ගුණසේකර මැතිතුමනි, අසංග අබේ ගුණසේකර මැතිතුමනි, නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනි, සම්භාවනීය අමුත්තනි, මිත්‍රවරුනි, ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව විප්ලවයක් කළා. ඒ විප්ලවය තමයි යහපාලන ඇතිකරන්න ඡන්දේ දීලා මහින්ද රාජපක්ෂ පරාජය කළා. ඒ යහපාලන ඇතිකරන්න එක්සත් ජාතික පක්ෂය පමණක් නෙමෙයි, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එක්ක ආවේ කණ්ඩායම, හෙළුරුමේ දෙමළ මුස්ලිම් පක්ෂ ඔක්කොම එකතු වුණා. අපි ජයග්‍රහණය කළා. අපි එදා යහපාලනයක් ආරම්භ කළා. ඒ යහපාලනයේ ඇතිකරේ පෞල්වාදය පරාජය කරන්න, ඒකාධිපති පාලනය පරාජය කරන්න, දූෂිත පාලනය ඒ වගේම පරාජය කරන්න, අන්නේ සියල්ලම කළා තමයි ඒ යහපාලනේ තහවුරු කළා. අද අපිට සාමකාමී මැතිවරණයක් තියෙනවා. නාම යෝජනා දවසේ පෙළපාලි තිබුණේ මේ වටේ කවුරුවත් මැරුන්නේ නැහැ, කවුරුවත් රෝහලට ගියේ නැහැ. ඒ කාලේ නාම යෝජනා තියෙනවා නම් රෝහල බලාගෙන ඉන්නවා, කවුද එන්නේ තුවාල කරුවන් කියලා. මල්ශාලා බලාගෙන ඉන්නවා, අපිට බිස්නස් හම්බේනවද කියලා. අදේ මොකක්වත් නැහැ. මගේ කටවුට් නැහැ. මම කටවුට් දාන එක නීතියෙන් විරුද්ධයි. මම කටවුට් දාන්න පුළුවන් මගේ කාර්යාලයට පමණයි. වෙන කොහෙවත් කටවුට් දාන්න බෑ. අපි පෝස්ටර් ගහන්නේ නැහැ. අපි පොලිස් බලය යොදවන්නේ නැහැ. අපි එතනෝල් බෙදන්නේ නැහැ. අපි අරක්කු බෙදන්නේ නැහැ. අපි ඒ වගේම කුඩු බෙදන්නේ නැහැ. ඒ හැම එකෙම නිදහස් වෙලා සීලාචාර ආණ්ඩුවක්, සීලාචාර මැතිවරණයක් කරනවා කියලා කියන්න කැමතියි. එහෙනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඒ ප්‍රශංසාව අපි හිමි කර යුතුයි. අද අපි ඔක්කොම එකතු වෙලා ඒ යහපාලන ඇති කළා දවස් 100කින් මේ රටේ නිදහසක් ඇති කරා, මේ රටේ දූෂණය නවත්තන්න ක්‍රියා කරා, මේ රටේ ජනතාවට අපි ඒ වගේම
සහන ලබල දුන්න. කාලයක් තිස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා ඒ කාලෙදී බඩුමිල අඩු කරන්න බෑ කියලා. අපි බඩුමිල අඩු කරා. අපි තෙල් මිල අඩු කරා. පඩි වැඩි කරන්න බෑ කිව්වා. අපි පඩි වැඩි කරා. අපි ජනතාවට සහන දුන්න. මේ දවස් 100 වැඩ කටයුතු කළා තියෙනවා. ඒ කාලේ මොකද රාජපක්ෂ පාලනයට දෙකනේ? අධ්‍යාපනය කප්පාදු කරා. සෞඛ්‍ය කප්පාදු කරා. ජීවන විදියම දරා ගන්න බැරි නිසා සමහර දෙමව්පියෝ එක වේලක් කන්න නැතුව හිටියා. මොකද රජපෞල කරේ? හතරවෙනි වේල කෑවා. හතරවෙනි වේල කන්න මොකද රජපෞල කරේ? තෝරමාළු වලින් ඇඹුල්තියල් සෑන්ඩ්විච් හිල්ටන් හෝටලෙන් හැදුවා. මන් දන්නේ මම තෝරමාළු වලින් ඇඹුල්තියල් කාලේ මම නංග හැදලා තියෙ කාලා තියෙන්නේ බලමාළු වලින් ඇඹුල්තියල්. ඉතින් මේගොල්ල වෙනම කරන්න ඇති වැඩ මුලනේ. හිල්ටන් හෝටලෙන් තමයි මේවා ගෙනාවේ. ගෙදරවත් හදාගත්තේ නැහැ. දරුවන්ට කිරිපිටි දෙන්න අවස්ථාවක් නොදැවිතුව තිබුණාම මොකද්ද කරේ? ඒ රජපෞල කරේ කරත්ත කොළඹ අඹ අරගෙන වේලලා ස්විස්සලන්තේ චොකලට් ගෙනල්ලා චොකලට් එකෙන් සෝස් එකක් හදලා සෝස් එකේ දාලා කෑවා. දැන් මෙහෙම පාලනයක් දාපව ඕනේ. දැන් මෙහෙම රටේ ජනතාව අමතක කරලා පවුලක් හැදුවා. පවුලක් දිනු කර උපාලනය දෝනේ. නැත්තම් යහපාලනේද? මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වුණාන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නායකයා කරා. එතුමාගේ යහපාලන ප්‍රතිපත්තිය පිළිගත්තා. දවස් 100 වැඩසටහන පිළිගත්තා. ඒ අනුව ක්‍රියා කළා. අපේ බලාපොරොත්තුවක් තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම යහපාලනේ දෙයි කියලා. ඒත් මොකද්ද කරේ? ඒ යහපාලන ප්‍රතිපත්ති කඩලා ඒ යහපාලන ප්‍රතිපත්ති උල්ලංඝනය කළා. හොරු දැම්මා අපේක්ෂකයෝ හැටියට. දූෂකයෝ දැම්මා අපේක්ෂකයෝ හැටියට. එතනෝල්කාරයෝ දැම්මා අපේක්ෂකයෝ හැටියට. කුඩුකාරයෝ දැම්මා අපේක්ෂකයෝ හැටියට. මරවරයන් දැම්මා අපේක්ෂකයෝ හැටියට. මරවර දාන්න බැරි නම් මරවරගේ ගෑණිව දැම්මා. අන්න ඒක සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන් පිළිගත් අලුතෙන් පිළිගත් ප්‍රතිපත්ති උල්ලංඝනය කරන. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒකෙන් ඉවත් වුණේ නැහැ. එතුමා ඒ ප්‍රතිපත්ති වල ඉඳලා ගියේ බදාදා කිව්වා මම ඒ ප්‍රතිපත්ති වල ඉන්නේ. මම ඒකෙන් ඈත් වෙලා නැහැ. මේ සැරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ සැරේ මහින්ද රාජපක්ෂට දිනන්න බෑ. පරදිනවා කියලා කිව්වා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති ආවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් හැටියට. ජනාධිපතිතුමාගේ විරුද්ධත්වයේ තියෙන අවස්ථාවක. අනුරයාපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්තුමා කියනවා මහින්ද රාජපක්ෂයි අපේ අගමැති අපේක්ෂකයා කියලා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අනුරයාපට කණෙන් පාරක් දීලා කියනවා එහෙම ජනාධිපති අපේක්ෂකයෙක් නෑ කියලා. දැන් මොකද්ද මේක? ඉස්සර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව කරන්න ඕනේ. යහපාලනේ පිළිගත්ත ඡන්දෙන් පස්සේ මෛත්‍රීපාල සිරිසේන නායකයා කරා එතන ඉන්නවද නැද්ද කියලා. ඒක තීන්දුව කරන්න. ඒක තීන්දුව කරන්නේ කොහොමද ආණ්ඩුවකට එන්නේ? සමහරු කියන යහපාලනේ කියලා. අනික් අය හොරු ටික ගෙනල්ලා දානවා. කවුද මේකේ අගමැති අපේක්ෂකයා? මහින්ද රාජපක්ෂ එනවා මම රට බේරන්න එනවා. රට බේරන්නේ පක්ෂ බේරා ගන්න බැරුව ඉන්නේ. Tamanṭa vinayaka sahayoge nathuwa kohomada agamathi apeekshaka wenne? Tani kamethen agamathi apeekshaka wenna ba. Ræ hīna dakala agamathi apeekshaka wenna ba. Vishala avulak tiyena. Ekkene balna rasima kendawanna. Ani kekena usawita gihin වාරණයක් අරගන්නවා. ඉතින් මෙහෙම අවුලක් තියෙනවා නะ. කොහොමද එහෙම පක්ෂයක් ආපහු රටේ බලේ ඉල්ලන්නේ? කොහොමද රට පාලනය කරන්න ගැන ඉල්ලන්නේ? කොහොමද කියන්නේ අපිට බලේ දෙන්න කියලා? ඒක දෙන්න බෑ. ඒක කරන්න බෑ.
අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා අවුලකට ඇවිල්ලා තියෙන්නේ. එහෙම අවුල් සහගත පක්ෂයකට ආපහු ඡන්දෙක ලාණ්ඩු බලය දෙනක රට අවුලකට යවන එක. අවුරුදු 10ක් රාජපක්ෂ පාලනයට දැට අවුලකට ගියා. දැන් ඒ අවුලට යනවද? නැත්තම් එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළා තියෙන ඔබේ අනාගතය තහවුරු කරන වැඩසටහනට ඡන්ද දෙනවද කියන විකල්පය තමයි අගෝස්තු 10ක් වෙනද ඔබ සිරි දිනාටම තියෙන්නේ. ඔබේ අනාගතය, මගේ අනාගතය ගැන නෙමෙයි, ජෝන් නමරතුන්ගේ අනාගතය ගැන නෙමෙයි, රෝස් ෆර්නෑන්ඩෝගේ අනාගතය ගැන නෙමෙයි, කාවින්ද ජයවර්ධනගේ අනාගතය ගැන නෙමෙයි, ඒ එකක්වත් ගැන නෙමෙයි. අද තියෙන්නේ ඔබේ අනාගතය ගැන තියෙන එක. ඉතින් අපි ඔබේ අනාගතයට බලපාන මූලික ප්‍රශ්න දිහා විසඳුම් හොයලා තියෙනවා. විසඳුම් ඉදිරිපත් කරන ආර්ථිකය රැකියාව ලබා දෙන්න, ආදායම් වැඩි කරන, යටිතල පහසුකම් ලබා දෙන්න, දූෂණය නැති කරන්න, නිදහස තහවුරු කරන්න, අධ්‍යාපන දියුණු කරන්න. තවත් ක්ෂේත්‍ර තියෙනවා. ප්‍රධාන ක්ෂේත්‍ර හතේ අපි හත් පහේ සැලසුම් දෙනවා. මේ ප්‍රශ්න විසඳුවත් විසඳන පුද්ගලයා තමයි, පක්ෂක තමයි ඔබේ අනාගතය තහවුරු කරන්න පුළුවන්. අද විශාල ප්‍රශ්නයක් තියෙන රැකියාව. ආදායම මදි. සමහරු පිටරට යනවා. මේ රටේ කර්මාන්ත දියුණුවක් ඇති වුණේ නැහැ ඇඟලුම් කර්මාන්ත වලින් පස්සේ. මට ඕනේ ඇඟලුම් කර්මාන්ත විතරක් නෙමෙයි, අනික් හොඳ නිෂ්පාදන කර්මාන්ත මේ රටට ගේන්න. ඒ වගේම සංචාරක ව්‍යාපාර හොඳ ඒවා. කෘෂිකර්මයේ දියුණු කරන්න. ඒ සඳහා අපි ආර්ථික සංවර්ධන ප්‍රදේශ 45ක් මේ රටේ හඳුනාගෙන තියෙනවා. ඒක ආර්ථික සංවර්ධන ප්‍රදේශයක් කියන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් ඔයිට වඩා විශාල කොට්ටාසය. ඒක සම්පූර්ණයෙන් අරගෙන දිනු කරන්න. ඒ උදාහරණය මම ගත්තේ බියගම. කටුනායක වෙළඳ කලාප විතර හැදුවේ. බියගම සම්පූර්ණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයද වටේම කර්මාන්ත එන්න පටන් ගත්තා. මේ ප්‍රදේශයට ගෙන කර්මාන්ත හොඳ තැන ඒවයි කර්මාන්ත දිනු කරන්න. කෘෂිකර්මයට ගෙන කෘෂිකර්මයේ දිනු කරන්න. ජීවර කර්මාන්ත ජීවර කර්මාන්ත දිනු කරන්න. සංචාරක ව්‍යාපාර වෙන සංචාරක ව්‍යාපාරය ඇති කරන්න. අන්න එහෙම විශාල ආර්ථික සංවර්ධන ප්‍රදේශයක් අපි දිවුල පිටියේ ඉඳන් කුලියා පිටිය වෙනකන් හදනවා. ඒකක් 45න් එකක්. විශාල එකක්. ඒකට පළවෙනි ආයෝජනය අපිට ලැබුණා. වෝක්ස්වැගන් ෆැක්ටරිය. වෝක්ස්වැගන් කියන්නේ ලෝකේ වාහන නිෂ්පාදන කරන සමාගම් වලින් දෙවනි තැන තියෙනවා. පළවෙනි තැන තියෙන ටොයෝටාට බාගලට වෝක්ස්වැගන් පළවෙනි තැන ගන්න පුළුවන්. අන්නේ ඒ අය එන අවුරුද්දේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා. ඒ කර්මාන්ත හදන්නේ ලංකාවට වමනා වාහනත් හදනවා, අපනයනය කරන වාහනත් හදනවා. ඒ වාහනයක මිල ලක්ෂ 25යි ලක්ෂ 30යි. අපි ලැම්බෝගිනි හදන්නේ නැහැ. ඒත් හොඳ වාහන හදලා ඒ වාහන විශේෂයෙන්ම මේ රටට ඉතින් පිටරට යවන්න පුළුවන් විදියට අපි හදන්නේ. තවත් ඒවැ හොඳ නම තියෙන කර්මාන්ත ආයෝජකයන් ගණනාවක් ඉන්නවා. එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවක් බලයට එනවා නම් ඒ අයත් ඇවිල්ලා මේ ආයෝජනය කරනවා. එතකොට මේ එක සංවර්ධන ප්‍රදේශයක් මදි. අපි කටුනායකින් පටන් ගත්තාම මේ ප්‍රදේශය එකක් නෙමෙයි කර්මාන්ත කලාප 5ක්වත් අපි ඇති කරන්න යනවා. කර්මාන්ත ශාලා 500ක් 600ක් 700ක් ඇති වෙයි. ඒ දිනුව මෙහාටත් එනවා. මෙතන කටුනායකින් පටන් ගත්ත එක අපි දැන් මේ ප්‍රදේශ වලටත් ඒ වගේම අපි දිනු කරගෙන යනවා. නම් විශාල කර්මාන්ත විප්ලවය. ඇඟලුම් කර්මාන්ත නෙමෙයි, අනික් ඒවා. ලෝක වෙළඳ පොළ අල්ල ගන්න. යුරෝපෙට, ඇමරිකාවට, ඉන්දියාවට, චීනෙට යවන්න පුළුවන් විදියට ඒ විශාල කහදනවා. බලන්න මේ පැත්තේ තියෙන දියුණුව. සමහර අය කර්මාන්ත වලට යයි, අනික් අය ස්වයං රැකියා කරයි, කඩසාප්පු කරයි. සමහර අය මෙතනම මේ කාමර දීලා පුරුදි, ඔහෙත් ගිහින් ගෙවල් දෙකක් තුනක් ගහලා කාමර දෙන්න පටන් ගනි. එක එක විදියට ආයා මාර්ග මේ ප්‍රදේශයට ඇවිල්ලා ප්‍රධාන කර්මාන්ත කලාපයක් බවට ඇති වෙනවා. මීගම දියුණු වෙනවා, කටුනායක දියුණු වෙනවා, යටිදැල පහසුකම් හැටියට මුළු බස්නාහිර පළාතටම
නාගරික පහසුකම් අපි ලබලා දෙනවා. නාගරික ප්‍රදේශ බවට මෙයා පත් වෙනවා. නගර මහා නගර 20ක් හැටියට මෙයා පරිවර්තනය වෙනවා. අන්න එහෙම පහසුකම් ලබලා දෙන්න, ජලය ලබලා දෙන්න. හැමතැනම තමන්ට මෙතන පර්චේස් 10ක් තියෙනවා නම් ඒ පර්චේස් 10යි වටිනාකම අවුරුදු 5කින් 10කින් බලන්න. 5 ගුණයකින් වැඩි වෙනවද? 10 ගුණයකින් වැඩි වෙනවද? චෙනයි වාගේ විශාල නගරයක් ඉන්දියන් සාගරයේ මැද අපි මෙතන ඇති කරනවා කියලා මම කියන්න කැමතියි. එතෙන් ඇදලුනාම විශේෂයෙන්ම සංචාරකයන්ට උවමනා විශාල සාප්පු සංකීර්ණයක් මීගමුව නැත්තම් කටුනායක ප්‍රදේශයේ අපි ආරම්භ කරන්න යනවා. එයාට ආපහු කොළඹට යන්න වැඩක් නැහැ. බඩු භාණ්ඩ මිල දීලා ගන්න, ගුවන්තොටුපළෙන් එන්න, බහින්න, මේ පැත්තෙන් බඩු ගන්න, ආපහු නගින්න ඉන්දියාවට යන්න. එහෙනම් කොළඹට යන්න නැතුව මෙහෙ දියුණු කරන වැඩසටහන් අපි ඇති කරන්න යන්න. අන්න එහෙම තමයි මේ ප්‍රදේශය දියුණු කරන්නේ. එහෙමයි මේ වැඩසටහන් ගෙනත් තියෙන්නේ. දූෂණය නැති කරන්න අපි ඒක ආරම්භ කරා. මම අගමැති වෙනකොට අල්ලස් කොමිසියේ වැයරතු 80ක් තියෙනවා. කාටවත් පුහුණුවක් නැහැ. දැන් පුළුවන් විදියට තමයි මේක අල්ලගත්තේ. මයෙන් අහනවා මොකද මේගොල්ලෝ අල්ලගත්තේ නැත්තේ? ඩීල් එකක් තියෙනවද කියලා. නැහැ. පුහුණුව ලබලා දෙන්න. දැන් ඉන්දියාවේ, ඇමරිකාවේ, ඉංගලන්තේ අපේ පුහුණු කරනවා. තව මාසයක් ආවම තමයි හොඳ හොඳම සෙල්ලම් ටික එන්නේ එළියට. පුහුණුව ලබාගෙන කොහොඳ මේව හොයාගන්නේ. අපි නිදහස තහවුරු කරනවා. සුදු වෑන් ඔක්කොම ටුවරිස් වෑන් බවට පත් කරනවා. කිසිම සැකයක් තියාගන්න එපා. අධ්‍යාපන දියුණු කරන්න. මේ රටේ අවුරුදු 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරනවා. අවුරුදු 8න් පාසලෙන් පිට වෙලා ඉන්නේ ආර්ථික හේතු නිසා. එයාට ආධාර දෙන්න. ඕ ලෙවල් අසමත් වුණා කියලා පාසලෙන් පිට වෙන්න වැඩක් නැහැ. වෙනත් තියන. ක්‍රීඩාවට දක්ෂ නම් ක්‍රීඩා විෂයන් කරන්න පුළුවන්. සංගීතයට දක්ෂ නම් සංගීත විෂයන් කරන්න පුළුවන්. කෘෂිකර්ම විෂයන්, දීවර විෂයන්. ඒ සංඛ්‍යාවත් වෙන අවුරුදු තව අවුරුදු දෙකක් අධ්‍යාපනය ලබන්න පුළුවන්. රැකියාවකට යනවා, වෘත්තීය පුහුණුවට යනවා. නැත්තම් කාර්මික විද්‍යාලයකට යනවා, තාක්ෂණ විද්‍යාපීඨයකට යනවා, විශ්වවිද්‍යාලයට යනවා. 40,000ක 50,000ක ආදායම් ලබලා දෙනවනම් නිකම් පොරොන්දු වෙලා වචන කියලා වැඩක් නැහැ. එයාට පුහුණුවක් තියෙන්න ඕනේ. පුහුණුවක් තියෙනවා නම් හොඳ රැකියාවක් ලබා ගන්න පුළුවන්. පුහුණුවක් තියෙනකොට තමයි ආයෝජකයන් ලංකාවට එන්නේ. අන්න එහෙම වැඩසටහන් අපි ක්‍රියාත්මක කරන්නේ. තවත් වැඩසටහන් ගණනාවක් තියෙනවා. මම ඒව ගැන දැන් කියන්නට යන්නේ. එන සුමානේ ඉඳන් අපේ අපේක්ෂකයන් ඒ සියල්ල ගැනම විශේෂයෙන්ම ප්‍රකාශ කරයි. ඒත් මෙතන තියෙන්නේ ඔබේ අනාගතය. ඔබේ අනාගතය ගැන තීරණය කරන්න. ඔබේ අනාගතය ගැන තීරණය කළා අගෝස්තු 17 වෙනිදා ඡන්දෙ දෙන්න. මේ රට හදන්න පුළුවන් වෙන පෙරමුණක් නැහැ. සන්ධානය අද මහ අවුලක් තියෙන්නේ. මහින්ද රාජපක්ෂ පැමිණීමේකෙන් ඒ අවුල වැඩි වෙලා තියෙන්නේ. එයාට අනාගතයේ බාර දුන්න අවුරුදු 10ක් කරගන්න දෙයක් නැහැ. දැන් තියෙන්නේ අපි ඉදිරිපත් කරන සැලැස්ම දිහා බලලා ඒකට එකතු වෙලා වැඩ කටයුතු කළා, රට දියුණු කළා. අවුරුදු 5කින් ඔබේ අනාගතය අපි තහවුරු කරමු කියලා මම ප්‍රකාශ කරනවා. ඒක කරන්න ඇතා ළඟින් කතරේ ගහන්න. ඒක ආපහු කියන්න ඕන. මේක පෙරමුණක් හැටියට එන්නේ. හදාගෙන පක්ෂ ගණනාව එකතු වුණා. පෙරමුණ ඡන්දෙන් පස්සේ ලියාපදිංචි කරනවා. දැන් පක්ෂ ලියාපදිංචි කරන්න බෑ. ඒ නිසා යන්ත්‍රණයේ හැටියට එක්සත් ජාතික පක්ෂයේ යොදවාගෙන තමයි අපි ඇවිල්ලා තියෙන්නේ ලකුණ. ඉතින් එතෙන්ට කතරේ ගහන ගමන් මට ඕනේ මේව දිනු කරන්න නම් කරුණාකර ගම්පහ දිස්ත්‍රික්කෙන් ආපහු අපිට බහුතරයක් ලැබලා දෙන්න. බහුතරය ලැබලා දෙන්නම්. ඉතුරු වැඩ ටික මම කරන්න. ඒකට ඇතුල් කරනවා නිවාස අඩු වශයෙන් මධ්‍යම පන්තියේ නිවාස ලක්ෂ 5ක් හදන එකත් ඇතුල් කරනවා කියලා අපි කියන්න කැමතියි. ඒ කරන ගමන් මේ කටුනායක දිනු කරන්න නම් එකක් තියෙනවා. නම්බර 6ක් පාර්ලිමේන්තුවට එවන්න හරිද? ආයකත් එවන්න. හා? හරි රෝසරින් හරි හරි හරි. ගහගනී අනිත් පැත්තේ හැම එක නැත්තම්. රෝසත් එවන්න. අනිත් හොඳ අපේක්ෂකයන් මෙහි ඉන්නෝ. හා? මේක දිහා බැලුවම එහෙනම් විශේෂයෙන්ම එයාටත් මනාප දීලා ඔක්කොටම මනාප දෙන්න ඉස්සෙල්ලා තමන්ට මනාපයක් දෙන්න
තමන්ට මනාපයක් දෙන්නේ තමන්ගේ අනාගතය ගැන හිතලා එක්සත් ජාතික පක්ෂයේ අලියට ඡන්දෙ දීලා පෙරමුණු ආණ්ඩුවක් ඇතිකරන්නට කියලා මතක් කරමින් මගේ වචන සමර්පණය මම අවසන් කරනවා. ගෙදරින්නම් කාත් එක්ක හරි කිව්ව කට කතාවක් නෙමෙයි මේක. මේක Facebook එකේ website එකේ තිබ්බ කතාවක් නෙමෙයි මේක. රටක රාජ්‍ය නායකයෙක් ජාතියමතා ප්‍රකාශයක් කළා. ඒක ජාතියමතා කළ ප්‍රකාශයක් හාමුදුරුවනි. ඒක අතිශය වළංගු නීතිමය ප්‍රකාශයක්. ඒක නීතිමය ලියවිල්ලක්. රාජ්‍ය නායකයෙකුට බෑ ජාතියමතා නීතිමය නොවන ප්‍රකාශ කරන්නට. රාජ්‍ය නායකයෙක් ජාතියමතා කරන ප්‍රකාශය දේශීය වශයෙන් ජාත්‍යන්තර වශයෙන් වළංගුයි. මොකක්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කරපු ප්‍රකාශය? ජනවාරියට ජයග්‍රහණය කරපු ජයග්‍රහණය ආපස්සට අදින්න මහින්දට ඉඩ දෙන්නේ නැහැ කිව්වා. ඉඩ දෙන්නේ නැහැ කිව්වා. දෙවන වාක්‍ය මොකද්ද? මහින්ද එදත් පෙරදි, අදත් පෙරදි, හෙටත් පෙරදි කියලා කිව්වා. ජාතියමතා කරපු ප්‍රකාශය. තුන්වන ප්‍රකාශය හරි වැදගත් ප්‍රකාශයක්. තුන්වන ප්‍රකාශය හරි වැදගත්. තුන්වන ප්‍රකාශයේ තියෙන්නේ මොකද්ද? තුන්වන ප්‍රකාශයේදී කිව්වා ජනාධිපතිතුමා, හොඳයි වැරදිලා හරි දිනුවා කියමු, ඒ අගමැතිකම දෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ නිසා අපේ කුකුස ඉවරයි, අපේ ජුගුප්සාව ඉවරයි, අපේ පිළිකුල ඉවරයි. දැන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නවා කුරුණෑගලින් දිනුවත් හම්බ වෙන්නේ පාර්ලිමේන්තුවේ පසුපෙළ අසුනක්. ඒ පසුපෙළ අසුනක් හම්බ වෙනවා. ඊට ඉදිරි අසුනකින් වාඩි වෙනවා රෝස් ප්‍රනාන්දුවාගේ නීතිඥවරිය මතක තියාගන්න. ඊට පිටිපස්සෙන් වාඩි වෙන්න පුළුවන් ගිහිල්ලා මහින්ද රාජපක්ෂට. ඒක කියන්නේ අපි නෙවෙයි, ජනාධිපතිතුමා කිව්වේ දිනුවත් දෙන්නේ. දැන් විමලි වීරවංශයි සුසිල් ප්‍රේමජයන්තුයි ආයි පෝස්ටරයක් ගහන්න ඕනි ඔබ අපේ පැතුම සුන් කලා කියලා. ඒ නිසා උනේ මොකද්ද? ලංකාව පුරාම ගහපු පෝස්ටර්වල ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් දාලා මුද්‍රණාලවල තියෙන ටික පෝස්ටර් ඔක්කොම අකුල ගත්තා. ඇයි පැතුම සුන් කලා කියලා ගහන්න බෑනේ? ඒ නිසා මතක තියාගන්න, මේ සටන 1977 කටානාසනේ විජේපාල මිනිස්වාගේ මහත්තුරු ගෙනාපු අරගලයේ දිගු කරන අරගලයක්. 1974 පස්සේ ආසන 130ක් දිනලා එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය කරන කාලයක්. ඒකයි මේ රත්මලානි සටන පැත්තක තියලා, කොළඹ සටන පැත්තක තියලා රටවටේ ගිහිල්ලා කියන්නේ මිනිසුන්ට, අපිට මනාප ප්‍රශ්නයක් නැහැ, මනාප අරගලයක් නැහැ, අපිට මහින්දත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා. පාර්ලිමේන්තුවට අපි ගියත් නොගියත් මයින්ද උඹයි උඹේ රෙජීමයයි පරාජය කරන අරගලේ අපි ඉන්නේ. ඒ අරගලේ අපි අටවෙන්ද කළා. ඒ අටවෙන්ද අපි ජයග්‍රහණය කරනවා ආපහු මේ 17 වෙනිදා. නාත්තන්ඩි රැස්වීම ඉවර කරලා දරුවා ග්‍රාමාන්තතුමා, එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා කටානේ රැස්වීමට පෙමින්න වෙලාව, ජාතික පක්ෂයේ නායකතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා තමන්ගේ තානාන්තර ගැන හිතන්නේ නැතුව, තමන්ට ලැබෙන දේ හිතන්නේ නැතුව මේ රට වෙනුවෙන් පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න කියලා අපි සමිඳනාටම කිව්වා. අපිට පුළුවන් වුණා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව පොදු අපේක්ෂකය හැටියට මේ රටට හඳුන්වලා දීලා, මේ රටේ අපි හැම දිනාටම අවශ්‍ය වෙලා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය, අපි හැම දිනාට අවශ්‍ය වෙලා තිබුණු නිදහසේ ජීවත් වීමේ අයිතිය, ඒ වගේම හොරකම දූෂණය නැති කිරීමේ වැඩපිළිවෙල, ඒකම මේ රටේ යහපාලනය ඇති කිරීම කියන ප්‍රධාන කාරණාවත් එක්ක අපි රට පුරාම ගිහිල්ලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජයග්‍රහණය කරා. ඒ ජයග්‍රහණයෙන් පස්සේ අපිට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් එක්ක සුළුතර ආණ්ඩුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි කීප දෙනෙකුත්, එක්සත් ජාතික පක්ෂයේ අපි සියලු දෙනා එක්කහු වෙලා සුළුතර ආණ්ඩුවක් හැදුවා. අපි කැබිනට් මණ්ඩලයක් හැදුවා, දින 100 වැඩසටහනක් හැදුවා. මේ සියල්ලම ඉතාමත් හොඳට කරගෙන යනකොට අපිට තේරුම් ගියා මේ ආණ්ඩුව අපිට දිගටම කරගෙන යන්න බෑ කියලා. මහජනතාවට අවශ්‍ය ප්‍රධානම භාණ්ඩවල මිල අඩු කරා,
මම දකින්නේ මේ කුටුම වඩා අපිට නිදහසේ බයක් නැතුව ජීවත් වීමේ අයිතිය තමුන්නාන්සලාට අපි ලබලා දුන්නා. ඒකම අපිට ඉතාමත් ඕනේ වෙලා තිබුණ 19 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගේනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛයන් ඒකට ලොකු විරෝධතාවය ඇති කරා. මට මතකයි ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ දවස් දෙකේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි එක්ක කෑම කාලා තේ බීලා පුදුම ඉවසීමකින් හිතලා මේ දෙන්න බොහෝම ඕනකමක් තිබුණා මේ 19 වෙනි විවස්ථාව සංශෝධනය කරගන්න. මේ විවස්ථාව පාර්ලිමේන්තුවේ අපිට අවශ්‍ය වෙලා තිබුණේ ඒකාධිපති පාලනය ඉවත් කරන්න. අපි දැක්ක මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ වාර දෙක ඉවරනකොට 18 වෙනි සංශෝධනය ගෙනල්ලා ජීවිත කාලෙම තමන් නායකත්වයේ ඉන්න පුළුවන් පනතක් ගෙනල්ලා පාර්ලිමේන්තුවේ 3-2 බලය අරගෙන ඒක ක්‍රියාත්මක කරා. ඒ වගේ නෙමෙයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ එකමුතු වීම එක්ක අපිට පුළුවන් වුණා මේ 19 වෙනි සංශෝධනය ගෙනල්ලා තමන්ගේ තියෙන බලතල අයින් කරන නායකයෙක් මේ රටට බිහි කරන්න. ඉතින් පහුගිය කාලේ අපි මේ රටේ ලොකු වෙනසක් ඇති කරා. මේ රටේ දූෂණ වංචාවල් නැති කරා. මේ හොරකම දූෂණය නැති කරනකොට තමයි තමුන්නාන්සලාට ඒ සහන ලැබල දෙන්න පුළුවන් වුණේ. තමුන්නාන්සලාගේ කිරි පැකට් එකද, තමුන්නාන්සලාට සීනි ටිකද, ගෑස්ද, මේ සියල්ලටම අවශ්‍ය පහසුකම් මිල අඩු කිරීම පෞගිය කාලේ අපිට කරන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි සමහර පනත් අපිට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. මට මතකයි රවි කරුණානායක මුදල් ඇමතිතුමා සමහර පනත් ගේනකොට අපේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටිය මේකට විරුද්ධ වුණේ. ඒගොල්ලෝ හිතුවා ඉතාමත් ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරලා ඒගොල්ලන්ට නැවත වරක් ආණ්ඩුවක් ගේන්න පුළුවන් වෙයි කියලා. ඒ විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්මයාට දෝෂාභියෝගයක් ගෙනල්ලා එතුමාව එතනින් ඉවත් කළා. වටෙන් මහින්ද රාජපක්ෂ මහත්තයාව ජාතික ලයිස්තුවට ගෙනල්ලා මේ රටේ අගමැතිකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු හොර ඇමතිවරු ලෑස්ති වෙලා හිටියා. අපි මෙව හොයාගෙන ගිහිල්ලා මෙව දැනුවත් වෙලා ජනාධිපතිතුමා තීරණය කරා අගමැතිතුමාට හෝ කිසිම ඇමතිවරයෙක්ට විරුද්ධව දෝෂාභියෝග ගේන්න දෙන්නේ නැහැ කියලා. අන්න ඒකේ ක්‍රියාත්මක වීම එක තමයි අපිට පහුගිය කාලේ පාර්ලිමේන්තුව විසුරන්න සිද්ධ වුණේ. මේ පාර්ලිමේන්තුව විසුරලා අපි දැන් සියලු දෙනාම එක්කහු වෙලා තියෙනවා. අපි ජනවාරි 8 වෙනිදා තිබ්බ මැතිවරණේ අපිට පුළුවන් වුණා මේ රටේ සියලුම සිවිල් සංවිධාන, මේ රටට ආදරය කරන සියලුම කාණ්ඩ, ඒ විතරක් නෙමෙයි පක්ෂ සියල්ලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාණ්ඩ ඇතුළු කොට්ටාස අපිට එකතු කරගෙන තමයි ජනවාරි 8 වෙනිදා මේ ජයග්‍රහණය ලැබුවේ. නැවත වරක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපි සමග සාකච්ඡා කළා. අපිත් එක්ක හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යහපාලනයට ඉදිරිපත් වෙච්ච කොටසම අපිත් එක්ක එක්කහු කරගෙන එතුමා අපිට කියලා තිබ්බේ පොදු සම්දානයක් හදලා මේ මැතිවරණයට ඉදිරිපත් වෙමු කියලා. අපි එක්සත් ජාතික පෙරමුණ කියලා අපි පෙරමුණක් හදලා අලිය ලකුණ යටතේ අපි මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කරා. මේ වෙලාවේ අපිට පාටවල්, පක්ෂ, එහෙම නැත්නම් ලාංඡන ගැන හිතේ තේ ඉන්න පුළුවන් කාලයක් නෙමෙයි. මේ කාලේ අපිට ඇවිල්ලා තියෙනවා රටේ තීරණාත්මක කාලයක්. අපි ජනවාරි 8 වෙනිදා මේ රට ඉදිරියට අරගෙන ගියේ තමුන්නාන්සලාට ඕන අවශ්‍යතාවයල් කරගන්න. හැබැයි අද අපිට තීරණයක් ගන්න සිද්ධ වෙනවා. මේ කාලේ අපි ඉදිරියට ගෙනියනවාද? එහෙමත් නැත්නම් පහුගිය අවුරුදු 9 මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු ඒ මැති ඇමතිවරු කරපු හොරකම් එක්ක නැවත වරක් රට ආපසුට හරවනවාද කියන එක. මෙන්න මේ තීරණය තියෙන්නේ මේ රටේ මහජනතාව අතරේ. සමහර අය කියනවා අලියට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියනවා අලියට ඡන්දයක් ගහන්න හිතෙන්නේ නැහැ කියලා. මේක මේ එක එක දේ මම දකින දේ තමයි මේ ශ්‍රී ලංකා UNP JVP කියන එකට මේ අද අවශ්‍යතාව වෙලා තියෙන්නේ. අද අපිට ඉතාමත් සුපිරි නායකයෝ දෙන්නේ හම්බලා තියෙනවා, පිරිසුදු නායකයෝ දෙන්නේ. මම දකිනවා මේ රටේ, මම දැන් අවුරුදු 14ක් පාර්ලිමේන්තුවේ හිටියා, මම දකිනවා අපිට පළවෙනි පාරට අගමැති කෙනෙකුයි ජනාධිපති කෙනෙකුයි හම්බලා තියෙනවා හොරකම් කරන්න නැති, දැක්මක් තියෙන, රටට ආදරේ, රටේ ආරක්ෂාව ගැන බලන නායකයෝ දෙන්නේ හම්බලා තියෙනවා. මෙන්න මේ தත්ත්වය අපි වෙනස් කරන්න අවශ්‍ය නැහැ. මේ தත්ත්වය ඉදිරියට ගෙනියන්න තමයි තමුන්නාන්සලා ඉස්සරහට ඇවිල්ලා මේ මීගම ප්‍රදේශෙත්, කටාන ප්‍රදේශෙත්, ගම්පා දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්න අපි අත්වල් බැඳගත්තේ.
තමනාසලා දන්න මං ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පවුලක් කෙනෙක්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා මේ රට විනාශ වෙන්න දෙන්න බෑ. පෞගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මං ඉවත් වුනේ මේ රටට කරපු විනාශයෙන් හින්දා. ඉතින් මං දීර්ඝව කාලෙ ගන්නේ නැහැ. මේ ඉතාමත් වැදගත් මැතිවරණයක් අපිට මුණ දෙන්න තියෙන්නේ. ඉතින් තමුන්නාන්සලා සියලු දෙනාම මහන්සි වෙන්න ඕනේ මාසයක් තියෙනවා ඉදිරියට. ඒ මහන්සි වෙනකොට විශේෂයෙන්ම කටාන ප්‍රදේශයේ තමුන්නාන්සලාගේ නායිකාව ඉන්නවා. එතුමියට තමුන්නාන්සලාගේ පළවෙනි මනාපය ලැබලා දෙන්න. මම හැමදාම කියන දෙයක් තමයි ආසනයේ සංවිධායකවරයෙක් හරි වරියක් හරි ඉන්නවා නම් එයාට පළවෙනි මනාපය ලැබලා දෙන්න. අපිට ඉතාමත් වැදගත්ව කියන්න පුළුවන් මේ එක්සත් ජාතික පක්ෂයෙන් අපි ඉදිරිපත් කරලා තියෙන ලයිස්ට්ුවේ හොරු නැහැ, කුඩු කාරයෝ නැහැ, කැසිනෝ කාරයෝ නැහැ, ශ්‍රී දූෂකයෝ නැහැ, මිනි මරුවෝ නැහැ. ඒ සියල්ලම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජාතික සන්ධානයේ බුලත් කොලේ යටින් ඉදිරිපත් වෙච්ච ලයිස්ට්ුවේ. හොරු අපි මම අත්තනගල්ල සංවිධායකවරයා හැටියට හිටියා. ඒ සංවිධායකවරයා හැටියට හිටියේ සරණ ගුණවර්ධන ඇමතිතුමා. එතුමා කරේ රඹුටන් විකුණන මිනිහගෙන් කප්පම් ගත්තා, ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගත්තා. අපි ඒ නම අයින් කළා තිබුණේ. නමුත් අද මේ ලයිස්ට්ුවේ දාලා තියෙනවා මේ ඇමතිතුපු ඇමතිතුමාගේ නෝනාව. ඉතින් මේ தත්ත්වය තමුන්නාන්සලා තීරණය කරගන්න ඕනේ. මේ රට යහපාලනයකට ගෙනියනවා නම් අද ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලයිස්ට්ුවේ සෑහෙන අර මම ඉස්සෙල්ලා කියපු ජාතිය මිනිස්සු ටික. එක්සත් ජාතික පක්ෂයේ ලයිස්ට්ුව දිහා බලන්න රනිල් වික්‍රමසිංහ මහත්මයාට අපි ඉල්ලා සිටියේ හොඳ කට්ටියක් දාලා මේ පාර්ලිමේන්තුව අපි සුද්ධ කරමු කියලා. මං ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටියේ හොඳ කට්ටියක් දාලා පාර්ලිමේන්තුව සුද්ධ කරමු කියලා. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියන්නේ අද හැල්ලුවට ලක් වෙච්ච කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඒක වෙනස් කරන්න තමයි අපි සියලු දෙනාම පහුගිය කාලේ මහන්සි වුණේ. ඉතින් අවසාන වශයෙන් මේ 17 වෙනිදා ඉදිරි 17 වෙනිදා තියෙන මේ මැතිවරණේ මේ තමුන්නාන්සලාගේ දූ දරුවන් වෙනුවෙන් මේ රට ඉදිරියට ගෙනියන්නේ. තමුන්නාන්සලා අලිය ලකුණට කතිරයක් ගහලා, තමුන්නාන්සලාගේ සංවිධායකවරියට කතිරයක් ගහලා රට ජයග්‍රහණය කරන සටන තමුන්නාන්සලා අත්වල් බැඳ ගන්න කියලා ඉල්ලා සිටිමින්. එහෙම නේද? දැන් සාමාන්‍යයෙන් අපේක්ෂකේ දැන් සාමාන්‍යයෙන් අම්මේ තාත්තේ මේ ඉස්සරහා මං ඉස්සරහා මව්වරුන් ඉන්නවා, ඒ අයට දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ව අපි යවන්නේ අම්මේ තාත්තේ අපේ හාමුදුරුවන්නේ ඉස්සලම මොන්ටිසෝරි පෙර පාසල් ලැබුණා. ඊට පස්සේ පහේ ශිෂ්‍යත්වය ගන්නවා. ඊට පස්සේ අපොස සාමාන්‍ය පෙළ කරනවා. ඊට පස්සේ තමයි උසස් පෙළ කරන්නේ. ඊට පස්සේ තමයි යුනිවර්සිටි එකට යන්නේ. දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඒකේ අනිත් පැත්ත. එයා පටන් ගන්න දැන් එයා ආපස්සට යන්නේ. එයා ඉස්සලම යුනිවර්සිටින් පටන් ගන්නවා. ඊට පස්සේ ඒ ලෙවල් අපොස උසස් පෙළ කරනවා. ඊට පස්සේ ඕ ලෙවල් කරනවා සාමාන්‍ය පෙළ. ඊට පස්සේ දැන් මෙයා පහේ ශිෂ්‍යත්වයට ගියා. පෙර පාසල් ගිහලා මොන්ටිසෝරිත් ගිහලා මෙයා අම්මගේ බඩටත් ඇයි අන්තිමට රිටර්න් යන්නේ. මොකද්ද අම්මේ තාත්තේ මේ බඩජාරිකම? මොකද්ද මේ තණ්හාව? අපිට ඉස්ස අපි දැක්ක ඒ කාලේ හිටපු දේශපාලන නායකයෝ ජේ.ආර්. ජයවර්ධන මහත්තයලා තමුන්ගේ දේශපාලන ජීවිතේ අවර කරලා තමුන්ගේ වෝඩ් ප්ලේස් එකේ තමුන්ගේ නිවසත් ජනතාවට දීලයි ඒ අය දේශපාලනෙන් සමු අරගෙන පැත්තකට වෙලා හිටියේ. අනිත් හිටපු නායකයොත් එහෙමයි. නමුත් මේ නායකයා නායකයයි කියාගන්නා මේ පුද්ගලයා තණ්හාව අතරින්නේ පැරදිලා කුජීත වෙලා ලක්ෂ 62ක ජනතාවක් තමුන්ව එපා කියලා කිව්වට පස්සෙත් ආය ආය ඇවිල්ලා කියනවා අනේ මට 57ක් හම්බුණා, මම තමයි අගමැති. තමුන් නාසලට ඊට පස්සේ මේ අපේක්ෂකයව බලන් හම්බෙන්නේ අගෝස්තු 17 දැන් පස්සේ අපේ මේ කිස්සිරි මැතුමාලා එක්ක පලාත් සභාවේ තමයි මහින්ද රාජපක්ෂව මුණ ගැහෙන්නේ. මෝ ඊට පස්සේ පලාත් සභාවේ තිල්ලනවා කියන එක මම මේ අවස්ථාවේ කියනවා. ඊට පස්සේ මෙයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රාදේශ සභාවට ඉල්ලනවලු. ඊට පස්සේ ඉල්ලනවලු නගර සභාවට. නගර සභාවෙන් පෙරදුනාට පස්සේ තමුන්නාස්ලාගේ මේ කටානේ ප්‍රදේශයේ තියෙනවා නම් ඔය මරණාධාර සමිති ඒවල තියෙනවා සභාපති ධූර. අන්න ඒවටත් මහින්ද රාජපක්ෂ හිටපු පෙරදුණු ජනාධිපතිතුමා ඉල්ලන්න ලෑස්ති වෙනවද? මොකද මේ තණ්හාව ඉවරක් වෙන්නේ නැහැ අපේ අම්මේ තාත්තේ. අපේ හාමුදුරනේ පහුගිය ටිකේ අපේ ගුණවර්ධන මැතිතුමනි, එමිතියාස් මැතිතුමනි පහුගිය ටිකේ මම මේ ඡන්දෙට
හොඳ කතාවක් දෙන්නම් කියලා හිතාගෙන පහුගිය ටිකේ හොඳට දත්ත ඩේටා විස්තර පාඩම් කළා මේ වේදිකාවේ කියන්න කියලා. දේශපාලන ලිපි කියෙව්වා. ඉන්ටර්නෙට් එක හරහා අන්තර්ජාලය හරහා මේ ගැන පාඩම් කළා. 17 වෙනිදා වේදිකාවේ හොඳ දේවල් ටිකක් කියන්න ඕනේ මේ විපක්ෂයට. මහින්ද රාජපක්ෂ මහත්තයාට හොඳට රිදෙන්න ගහන්න ඕනේ කියලා හොඳට පාඩම් කළා, හෝම්වර්ක් කරගෙන හිටියා. මගේ ඒ ව්‍යායාමයේ අපේ හාමුදුරුවනේ සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. දැන් ඉතින් වැඩක් නැහැ කොච්චර දේවල් කිව්වත්. මොකද මෛත්‍රීපාල සිරිසේන මහත්මයා 14 වෙනිදා ඇවිල්ලා කෙලලා ඇරියා, අපිට කතිකයෝ නැහැ, අපිට කතා කරන්න දෙයක් නැහැ, අපිට සටන් පාඩ නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා කිව්වා මහින්ද රාජපක්ෂ කූරිය ගහන්නේ අගෝස්තු 17 වෙනිදා කියලා අපිට සටන් පාඩ නැති කළා. අපි හිතන් හිටියේ අපේ වේදිකාවේ හොඳම කතිකයෝ අපි තමයි කියලා. අපි හිතන් හිටියා 14 වෙනිදා වෙනකම්. නමුත් අපිට කියන්න දෙයක් ඉතුරු කළේ නැහැ අපේ ජනාධිපතිතුමා. අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 14 වෙනිදා ඇවිල්ලා කිව්වා අර ජනවාරි 8 වෙනිදා පෙරදුණු මහින්ද රාජපක්ෂ අගෝස්තු 17 වෙනිදා අන්ත පරාජයකට ලක් වෙනවා කියලා අපේ ජනාධිපතිතුමාම කිව්වා. මේ කිව්වේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා කියන්නේ. මෙන්න මේ වීරයෝ තමයි මුලින්ම අස්වෙලා මහින්ද රාජපක්ෂ කියන ඒ හොරණඩේ අලිබබාට බය නැතුව කෙලින්ම එළියට බැස්ස මහා වීරයෝ. එදා ඉඳන් ඒ කොන්ද තිබුණා, ඒ කශේරුකාව තිබුණා. ඒ කශේරුකාව තියාගෙන පිටකොන්ද තියාගෙන එළියට බැස්ස ඒ නායකයෝ 7 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ වේදිකාවේ අපි 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 මේ දකින්නේ. එහේ ඉඳන් අම්මේ තාත්තේ අපි මේ தත්ත්වය හොඳට තේරුම් අරගෙන අපිට ජයග්‍රහණය පේනවා. ජයග්‍රහණය දැකලා ඉවරයි. ඒ හින්දා තමුන් ආසලා තවත් අපි දුක් විඳ කාලය ගැන ආයෙ කතා කරන්න දෙයක් නැහැ. මොකද ජනවාරි 8 වෙනිදා අපි ලැබූ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කරගන්න තමුන් ආසලා 17 වෙනිදා උදේම චන්දපොලට ගිහිල්ලා අලියා ලකුණෙන් ඉස්සරහින් කතරයක් ගහන්න. ඒ වගේම තමුන්නාසලා වෙනුවෙන් පෙනිහිටිය අංක 6 රෝස් ප්‍රනාන්දු අමතක කරන්න එපා. රෝස් කිව්වා අනිත් නම් අංක කියන්න එපා කිව්වනේ රෝස්. රෝස් ස්ටේජ් එක නගිද්දී මට කිව්වා අනිත් අංක කියන්න එපා, 6 විතරක් කියන්න කියලා. ඉතින් තවත් අපේ අපේක්ෂකයෝ රෑනක් ඉන්නවා. රොයිස් එනවා අංක 8, එඩ්වර්ඩ් එනවා අංක 10. එයා තමයි ඉස්සලම අංක 10 ගැව්වේ. ප්‍රදීප් අංක නැති ඉල්ලන්නේ. තව කවුද අපේ ගුණාරද මෙතුමගේ අංකෙම අංකම්පතිසිගනේ. ඉතින් තමුන්නාසලට බොහොම බුද්ධියෙන් හිතලා ඒ තීරණය ගන්නට පුළුවන්කම් මේ තාත්තේ. ඒ හින්දා තමුන්නාසලා හරි තීරණයක් අරගෙන, නිර්භීහි තීරණයක් අරගෙන තමුන්නාසලාගේ ප්‍රදේශයෙන් පාර්ලිමේන්තුවට යවන්න ඕන අපේක්ෂකයෝ තෝරාගෙන ඒ ඩියුටිය, ඒ වික්‍රමය, ඒ කාර්යභාරය, ඒ තමුන්ගේ යුතුකම හරියට ඉෂ්ට කරන්න කියමින් තවත් රැස්වීම් ගන්නවකට සම්බන්ධ වෙන්න යන්න තියෙන නිසා මම තමුන්නාසලාගෙන් తాවකාලිකව සමු ගන්නවා. ජය වේවා. ලබන මාසේ 17 වෙනිදාට නියත වශයෙන්ම තමුන්නාසලා පාර්ලිමේන්තුවට තෝරාපත් කර එවන අංක 6 යටතේ තරඟ කරන ඒ රෝස් මහත්මියගෙන් අවසර. ඒ වගේම වේදිකාවේ සිටින අනෙකුත් අපේක්ෂක මහත්මීනි, ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කටයුතු කරන ලබන අනෙක් සියලුම දෙනාගෙන් අවසර, කටහඬ ප්‍රදේශයේ දාබර මව්පිය වරුණි, සහෝදර සහෝදරයනි, දූ දරුවනි, මාධ්‍ය වේදීනි, සාමය ආරක්ෂා කරන ලබන මගේ සහෝදර පොලිසිය රණවිරුවනි, මම ඉස්කෝලේ යන කාලේ මට මතකයි කටහඬ ආසනේ කිව්වම මම කොටුකොට ගණේපල පදිංචිලා හිටියේ ලොකු අම්මාගේ ගෙදර.
හැටපහේ මැතිවරණයට අපි දොස්තර හෙක්ටර් මහත්තයාට වැඩ කෙරුවා පොඩි කොල්ලු කාලේ. ඊට පස්සේ ජෙරමියස් ෆරනාන්ඩපුල්ලගෙන් පටන් අරගෙන ජෙරාල්ඩ් ෆරනාන්ඩපුල්ලලා ඉල්ලන කාලේ වෙනකන් මේ ප්‍රදේශයේ පදිංචි ඉඳලා මයින් පස්සේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට ගියා. එහෙම ගිහින් ඒ අතීතේ මතක් කරනකොට මම මෙතෙන්දි කියන්නට ඕනේ, කටාන කිව්වම ඉස්සර රටක් වටින ලොවක් වටින ජෙරාල්ඩ් ෆරනාන්ඩපුල්ල රැයිතුමා ජීවත් වූ සේවය කරපු ආයතනේ ස්ථානේ එතුමා මරලා දැම්මේ කවුද කියන එක සුදර්ශනී ෆරනාන්ඩපුල්ල දන්නවනම් ඔය මහින්ද රාජපක්ෂේලත් එක්ක රවුම් ගහන්නට ෆරනාන්ඩපුල්ලලගේ පරම්පරාවවත් යන්නේ නැහැ කියන එක මම මේ වෙලාවේ සඳහන් කරන්න ඕනේ. එදා ජෙරාල්ඩ් ෆරනාන්ඩපුල්ල රැයිතුමා අපේ පක්ෂය තුල ජනප්‍රිය වේගන එනකොට නායකයින්ට තර්ජනයක් වෙයි කියලා මරා දාන්න ඕනේ කියලා කුමන්ත්‍රණය කෙරුවා. කොටින් ලව්වා මරා දාන්න ඕනේ කියලා. ඒකේ පළවෙනි බිල්ල ගත්තේ අර දාමු තසනායක එදා ජෙරාල්ඩ් ෆරනාන්ඩපුල්ල රැයිතුමා මිනුවන්ගොඩ මේ පැත්තෙන් ගිහිල්ලා නුවර පාරෙන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා විච ඔත්තුවකට. අනේ විදිහේ හෙන ගහන අපරාධ කරලයි ඔය දැන් ඇවිල්ලා ඔය සාටකේ දාගෙන අපේ නිල් පාටයත් සමග වේදිකාගත වෙන්නේ කියන එක කියන්නට ඕනේ. මේ විදිහේ සාහසික අපරාධ කළා පවුලේ උන්ගේ සුභසිද්ධිය සඳහා පමණක් කළ යුතු සියලු දේවල් කරලා අද මේ රට වෙනුවෙන් නැවතත් කතා කරන්න එනවා විල් ලැජ්ජා විල් සංගේ තියෙන මිනිහෙක් ජනතාව ප්‍රතික්ෂේප කරුවාට පස්සේ පරාද කරුවාට පස්සේ ලැජ්ජා තියෙන මිනිහෙක් රෙදි අඳගෙන වේදිකාවට නගින්නේ නැහැ ඡන්දේ ඉල්ලන්න. 62,00,000ක් විරුද්ධව ඡන්දේ දුන්නා. ඇයි ප්‍රතික්ෂේප කරුවේ? ඒ කාලය තුල දිවිච්ච දූෂණය, මර්ධනය, බීසණය, වංචාකාරිකම, මංකොල්ල කෑම, ඒ වගේම මාධ්‍ය වේදීන් මරා දැමීම, ජාත්‍යන්තර තත්ත්වයට පත්වෙන ක්‍රීඩකයින් වාහන තුල මරා දැමීම, මහජන මුදල් හූරගෙන කෑම, මේ ආදී විශාල චෝදනා. කුඩුකාරයින්ට දන දීම, එතනෝල්කාරයින්ට දන දීම, මිනිමරුවන් ආරක්ෂා කිරීම, මේ ආදී දේවල් වලට විරුද්ධවයි ජනතාව එදා පෙළ ගැසුනේ. ඒ පෙළ ගැසුණු පෙළ තවම අමතක වෙලා නැහැ ජනතාවට. ජනතාව නැවතත් ලබන 17 වෙනිදාට ඔය අලි බබා සහ ඔරු අතලියට උත්තර දෙන්න සූදානම් වෙලා ඉන්නවයි කියන එක කියන්න ඕනේ. තමුන්නාන්සලා දන්නවා මේ ලංකාවේ විශාලම කුඩුතොවේ මීගමුවට ආපු දවස. අපේ ලංකා පොලිසියේ නාගොඩික් බියුරෝ එක ඉතාම දක්ෂ විදියට රාජකාරි කරන ආයතනයක්. විෂ මද්‍රව්‍ය මැඩලීමේ අංශය අධ්‍යක්ෂකතුමා ඇතුළු 60 දෙනෙක් නිලධාරී ඇවිල්ලා ඒ කුඩු ගෙනාපු එකාගේ ගේ වට කරනකොට රටේ ජනාධිපතියා යකෝ මෙන්න පිරිවරත් එක්ක ආරක්ෂක හමුදාවත් එක්ක ඒ කුඩුකාරයා ගෙදෙට්ට ආවා. ආරක්ෂක අංශේ බාරව හිටපු එදා හිටපු පොලිසිය ලොකු මහත්තයා අර ගොල්ලන්ට කිව්වා තමුසල දැන් අයින් වෙලා යනවා කියලා. මට මේක අහලා අරුගේ මූණට කෙල ගහන්න ඉතුණයි. මම අවුරුදු 17ක් ශ්‍රේෂ්ඨ විදියට රාජකාරි කරපු පොලිසිය ධාරී. මට තෝ කියලා හිතුණා මේ උන්ද රාජ්‍ය නායකයෝ කියලා. එවුන්ව එපා කියලා අපි ඊට විරුද්ධව සටන් කරලා මේ කාලගන්නේ හැතිකරයත් එක්ක ඉන්න බෑයි කියලා මෛත්‍රීපාල සිරිසේන මෛතුමත් එක්ක පහුගිය අවුරුද්දේ නොවැම්බර් 21 වෙනිදා අපි එළියට බැස්සා ජීවිතේ අපි පරදුවට දියලා. එහෙම කරලා අපි එදා 5-6 දිනක් එකතු වෙලා ඒ උන්ගේ තිබිච්ච කාල කන්‍නි දූෂිත ආණ්ඩුව අපි ටික දෙනෙක් පෙරලා දැම්මා. ආසියාවේ පළවෙනි ආශ්චර්ය ඒ කාල කන්‍නි ආණ්ඩුව අපි 4-5 දෙනෙක් පෙරලා දැමීමයි කියන එක ඉතිහාසගත වෙනවයි කියන එක මම මේ වේදිකාවෙන් ඉදන් සඳහන් කරන්නට ඕනේ. අනික් ඒවා කෙසේ වෙතත් මහ ජනතාවගේ මුදල් හූරගෙන කාපු එක ගැන තමුන්නාන්සලා දන්නෝ එක පුතේගේ බල්ලෝ 47යි, වායු සමීකරණය කරපු කාමර 47යි,
මල්ලෝ දෙන්නෙක් ගේන්න කරුණායකට යොපු ඒ වාහනේ වායු සමීකරණය කරලා නැහැ කියලා ඒක බාරවාපු රාලහමිලා දෙන්න ඉදිරි කෙරුවා. මුන්ගේ බලේ මුන් සලකුවේ මිනිස්සුන්ට නෙමෙයි බල්ලන්ට. මිනිස්සුන්ට සලකුවේ වරත්ත බල්ලන්ට කාරට. මේ විදියට මහජන මුදල් පූරගෙන කෑවේ. අපිට කමක් නැහැ අම්මේ අපේ අම්මේ තාත්තේ උන්ගේ මැද බුලන බුලව්වෙන් මම. බල්ලෝ බලල්ලු බැයි නම් හිකනල්ලු ඇති කෙරුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ අතර කියන්නට ඕනේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හැටියට එයාගේ ආරක්ෂාවට මොන කෙහෙම්මල් තියාගත්තත් අපිට ප්‍රශ්නයක් නෙවෙයි. එයා හිටපු ගෙදර දැන් ඉන්නේ අපේ කණ්ඩායමේ නායක දොස්තර රාජිත සේනාරත්න. අපි දැන් නිතර ගෙදරට යනවා එනවා අපේ කටයුතු සංවිධානය කරනවා. ඒ ඉස්සර අපිටම තාප්පය ඇතුලෙන් අඩි 20ක් දිග අඩි 8ක් උස වීදුරුවක් දාපු විශාල මාළු රැංගියක්. ගෙදරට අනිත් පැත්තෙනුත් පොඩි පොඩි මාළු රැංගි ගොඩක් තියෙනවා. මේ මාළු ටැංකිවල වියදම කීයද කියලා කියන්න ඕන දකුණු නාසලට. මේ මාළු ටැංකිවලට වියදම් කරලා තියෙන වියදම ලක්ෂ 2000යි. අර ලොකු මාළු ටැංකියේ වීදුරුව වෙඩි නොදින වීදුරුවක්. ඒක ඇති කරලා තිබුණේ මිනි මෝරු. මෝර බරපතල සතෙක්. ඌ පණ පිටින් ඉන්න සත්තු අල්ලන් කන්නේ. උඩ කෑමට දාන්න ඕන පණ පිටින් එන මාළු. ඌ මාළු වල පණ ගහනකොට අනෙක් වීදුරු කැඩෙන හින්දා වෙඩි නොදින වීදුරුවක් ගෙනාවේ සිංගප්පූරුවෙන් මේ මාළු ටැංකියට. අපේ පින් කරන හාමුදුරුවනේ මුගේ මැද බුලන වලව්වෙන් ගෙනල්ලා ඕන ටැංකියක් දාගත්තට අපිට කමක් නැහැ. මුන් කාගේ වද මේ ගෙනාවේ? අහිංසක මහජනතාවගේ සල්ලි. මම මාස 3ක් මැද බුලන වලව්වේ හිටියා. තමල් රාජපක්ෂ පොලිසිය නිලධාරියෙක් මට කිව්වා එයාගේ අතුරු මැතිවරණ වෙලේ ගුණේ මචං වරෙන් මට තනියට මං ඉන්නේ අපි දෙන්නම් පොලිස් කාර්ය හොයන්න. මම මාස 3ක් හිටියා අතුරුමැතිවරණ නිවරණකම්. ගරා වැටිච්ච වලව්වක් හොරගොල්ලේ වලව්ව බෝතලේ වලව්ව වගේ ඒවා නෙවෙයි. මේක නිකන් ගරා වැටිච්ච වලව්වක්. වලව්වක් නෙමෙයි පරණ ගෙයක්. අද ඔය කෝටි ගණන් තිබුණට එක බල්ලට ලක්ෂ 50,000 වියදම් කරුවට මාළු ටැංකියට ලක්ෂ 2000ක් වියදම් කරුවට මෙවුන්ට බුලත්ටි කඩයක් ඔය මැද බුලනේ පරම්පරාවට තිබුණේ නෑ අම්මේ තාත්තේ. කොළමාද ගෙවල් මාලිගා කීයක්ද? දරුව 3 දෙනාටම මාලිගා. ඒ වගේම තමල් රාජපක්ෂ ආර එක එක්කත් සාමාන්‍ය බල පාස් වෙලා නැහැ ඔය පවුලේ. හැම එකම හොරට විභාග පාස් කළා. ඔය තනතුරු වලට ගියේ අපේ අහිංසක ජනතාවගේ දරුවන්ට උගන්වන්න තියෙන මුදල් කිරිමිටි බැගට් එක අරන් දෙන්න තියෙන මුදල් තමයි මේ කාලකන්ණි ඇති කරය කාවාසිනියා කිව්වේ. එහෙම කරලා දැන් ආපහු මේ හොර නඩේ හදාගෙන දැන් නැවතත් ජනතාවගේ ඡන්දෙ ඉල්ලනවා. හොරුත් එක්ක අපිට වේදිකාවේ ඉන්න බැරි හින්දා අර නාට්‍යයක් තියෙනවා හොරුත් එක්ක හෙළුවෙන් කියලා අපි ආමුදුරුවනේ. එහෙම ඉන්නවා නම් මිසක් රෙදි අඳගෙන ඔය කාලකන්ණි එක්ක වේදිකාවට නගින්න බැරි හින්දායි අපි වෙන් වෙලා යහ පාලනය වෙනුවෙන් කණ්ඩායමක් හදාගෙන අපිට ඒක වෙනම පෙරමුණක් හැටියට ලියාපදිංචි කරන්න ඉඩාවක් නැති නිසා ගරු අගමැතිතුමාගේ උපදෙස් මත එක්සත් ජාතික පෙරමුණයන් නමින් ලියාපදිංචි කළා. අලියා ලකුණෙන් තරඟ කරමින් අපි ලංකාව වටා යමින් අපි මේ කටයුතු වල නිරත වෙනවයි කියන එක මේ අවස්ථාවේදී කියනවා. ඒ නිසා ආදරණීය අම්මේ තාත්තේ එදත් අදත් කවදත් පුංචි රෝමය කියපු මීගමුව ප්‍රදේශය කවමදාකවත් නැවතත් ඔය ජාතියේ දුෂ්ටයින්ට ජාති භ්‍රෂ්ටයින්ට ජාති භේදය වපුරනේ උන්ට ඉඩ දෙන්නට එපයි කියන එක මම විශේෂයෙන්ම අනේ පින් කරන හාමුදුරුවනේ ඉල්ලා සිටිනවා. ආදරණීය අම්මේ තාත්තේ තමුන් නාන්සලා මේ වැඩ පිළිවෙල ඉන්න ඒක තමයි වැදූ මවුට ජාතක පියාට කරන උපහාරය මව්බිමට කරන උපහාරය. ඒ වගේම මම පොලිසිය ධාරියෙක් හැටියට විශේෂයෙන් ප්‍රකාශ කරනවා පොලිසියේ තියෙන සියලු ප්‍රශ්න විසඳන්නට
අපේ රජයේ කටයුතු කරගෙන යනවා. 140ක පඩි වැඩිවීමක්, අවුරුදු 22කින් විශ්‍රාම යාමක්, ඒ වගේම සියලුම නිලධාරීන්ට බයිසිකල් ලබා දීමට. පොලිසිය ගැන හැමදාකම කතා කරන්නේ මම පාර්ලිමේන්තුවේ ඉඳලා ඉඳන් අවුරුදු 1000ක් පොලිසිය බත් කාවුමට ඒකේ කැක්කුම තියෙනවා. ඒ නිසා මේ වැඩ පිළිවෙල දිගටම ගෙනියන්නට තමුන් නාන්සලා මොලේ කල්පනා කළා. එක එක කියන දේවල් එක එකගේ කුණුහර පොළට නැවතෙන්නේ නැතුව යුතුයකම ඉස්ස කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. බාහත් වෙනිදාට ඡන්ද පොළට ගිහිල්ලා අලියා ලකුණ ඉදිරියේ කතරේ ගහලා තමුන්නාන්සලාගේ මනාප වලින් තමුන්නාන්සලා වඩාම කැමති මේ ප්‍රොස් මැතිණිය ඇතුළු අවශ්‍යය පාර්ලිමේන්තුවට යවන්නයි කියන ඉල්ලීම මම කරන අතර එසේ කිරීමට හැකි සත්‍ය ධෛර්ය වාසනාව ලැබේවායි කියමින් මම ලියන වෙනවා ඔබ සමට ආයිබෝවන්. මම ඒ නිසා කටාන ආසනයේ අපට 93 ඉඳලාම අපි ඡන්ද කළා ඡන්ද 10ක් මම දැන් මේ ඡන්දෙත් එක්ක මගේම ඡන්ද මේ හැම ඡන්දෙදීම මට ඡන්ද දුන්න කටාන ජනතාවට පෙනීලා කතා කරලා යන්න හිතාගෙන තමයි ආවේ. රෝස් මනන්නු මැතිණියගේ ජයග්‍රහණය සඳහා අපේ හදපත් ලැබෙනගෙන අවංක සුබපතුණුත් පුද කරන්න. ඒ අතරතුර අගමැතිතුමාගේ කතාව අහගෙන මම මේ පිටිපස්සේ හිටියේ. අගමැතිතුමා අපට හැමදාම කියා දෙන පාඩම අදත් කියා දුන්නා මේ ඡන්දේ 8 වෙනිදායින් පස්සේ. මොකද්ද ඒ පාඩම? එතුමා බලාපොරොත්තු වෙන්නේ කොහොමද රටක් දියුණු කරන්න කියන එක. කටුනායක ගැන කිව්වා, බියගම ගැන කිව්වා, කුලිය පිටිය ගැන කිව්වා, දිවුල පිටියේ ඉඳන් කුලිය පිටිය දියුණු කරන කර්මාන්ත පුරේ ගැන කිව්වා, කටුනායක දියුණු කරන එක, බියගම කටුනායක දියුණු කරන එක කිව්වා, ලෝකයේ තියෙන ප්‍රධානම සමාගම් අපිත් එක්ක ගිවිසුම් ගහලා තියෙන එක බව දා කිව්වා, ෆොක්සගන් සමාගම දැන් ආරම්භ කරලා තියෙනවා කියලා කිව්වා. මේ අපේ රටේ හැම ළමයෙක්ම අවුරුදු 13ක් ඉස්කෝලේ යන්න ඕන, යන්න බැරි ළමයින්ට රජයේ මුදල් දීලා යවනවා කියලා කිව්වා. ඒ අතරතුර එතුමකන් කියුනේ නැතත් අපේ ගැබිනි මව්වරුන්ට අපි රුපියල් 20000ක් දෙන බව අපි ඔබතුමන්ලා දන්නවා. වැඩි හිටියන්ට අපි රුපියල් 2000 ගානේ දෙනවා මාසෙකට. එයින් එහාට ගත්තාම අපි සංවර්ධනය කියන එක අපිට එක්සත් ජාතික පක්ෂයට උගන්වන්නට ඕනේ නැති බව රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මතක් කරපු එක ඔබතුමාලා අමතක කරන්න එපා. එහෙම වැඩසටහනක්, එහෙම දක්ෂකමක්, එහෙම දැකීමක් තියෙන නායකයෙක් තමයි අපට ඔබට මේ රටේ කිසිම පක්ෂ ભેදයකින් තොරව අගෝස්තු 17 වෙනිදායින් පස්සේ මේ රටේ පත් වෙන්නේ. එතුමා යටතේ ඉන්න අපට තමුන්නාන්සලාගේ සහයෝගය පමණයි අපිට ඕනේ. සහිතෝතුනේ ඔබ අප වඳුරනවා, රෝස් පරණු මැතිණිය වඳුරනවා, රොයිස් මහත්මයා වඳුරනවා. අපි එතනට ගියොත් ඔබ වෙනුවෙන් පැය 24 මේක කරන බව ඔබ සමගයේ විශ්වාසයක් ඇති කරගෙන තමයි අපි මේ දේශපාලන ගමන් මගේ ආවේ. අපිට රූපවාහිනී වලට ලොකුවට දාගන්න හම්බෙන්නේ නැහැ ප්‍රචාරක දේවල්. පත්තර වලට දාන්න හම්බෙන්නේ නැහැ. අපේ ප්‍රචාරය තමයි අවුරුදු 10ක් 15ක් තිස්සේ ඔබේ ගෙවල් දොරවලට ඇවිල්ලා ඔබට කතා කරලා ඔබේ මල ගෙදරට ඇවිල්ලා මගුල් ගෙදරට ඇවිල්ලා ආවේ. ඡන්දයක් වෙලාවේදී ඒකේ ප්‍රතිචාරය තමයි ඔබෙන් අපිට ලැබෙන්න ඕනේ. දැන් ආවේ නැහැ, ගියේ නැහැ, දැක්කේ නැහැ කියලා දැන් කතා කරන්න එපා. අපි ඡන්දෙට විතරක් එළියට වහින මිනිස්සු නෙමේ. අද කටාරේට ඓතිහාසික දවසක්. එතුමියගේ නායකත්වය තුළ අපේ අගමැතිවරේ තමුන්නාන්සලාගේ බිමට පය ගැහුවා. ඒ අගමැතිවරයා ලෝකයේ 147 දෙනෙක් විපක්ෂයේදී 46 දෙනෙක්ව තියාගෙන අගමැති කරන අගමැතිවරයා. ඒකයි මම කිව්වේ අද කටහඬ ඓතිහාසික දවසක් කියලා. ඒක තමයි දක්ෂකම. පසුගිය ජනවාරි 8 වෙනිදා මෙරටේ පෞල්වාදය, මෙරටේ පාපතර පාලකයන් මැදමුල් රැළවල දාලා තමුන්නාන්සේලා මෙරටේ යහපාලනයක් ඇති කිරීමට මහ පොළොට හිරුවැටි ඡන්ද පොළට ගියා. ඒ ජනවාරි 8 වෙනිදා ඒ වෙනස් කරපු වෙනස තමුන්නාන්සේලා දැක්කා පාර්ලිමේන්තුව තුළ කරගෙන යන්න මොනතරම් දුෂ්කර වුණාද කියලා. විදුත් මාධ්‍ය හරහා, මුද්‍රිත මාධ්‍ය හරහා තමුන්නාන්සේලා දැක්කා ඒ පාර්ලිමේන්තුවේ ඇතිවෙච්ච වාතාවරණය මොන වගේ අවාසනාවන්ත තත්ත්වයක්ද කියලා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනස් කිරීම කරන්න, පනත් කෙටුම්පත් සම්මත කරන්න මොනතරම් දහංගර දැම්මත් පාර්ලිමේන්තුව තුළ ඇතිවෙච්ච තත්ත්වය තමුන්නාන්සේලා අත්දැක්කා. අන්න ඒක නිසා තමයි මේ පාර්ලිමේන්තු විසිරුවලා මේ අගෝස්තු මාසේ 17 වෙනිදා
මේ රටේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඇතිකරන්න එක්සත් ජාතික පක්ෂය අද තමුන් වහන්සේලාගේ කකුල් දෙක ගාවට දෙපතුල ගාවට පැමිණලා තියෙන්නේ. මිත්‍රවරුනේ, දීර්ඝ දේශපාලන කතාවක් කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමුන් වහන්සේලා මේ ස්ථානයේ සෑහෙන වෙලාවක් අවුරශ්මියත් සමග පොරබදලා තමුන් වහන්සේලාත් එහෙට්ටු වෙලා ඉන්නේ. නමුත් රෝස් මැතිණිය වෙනුවෙන් යමක් මම කතා කරන්න ඕනේ. එතුමිය දක්ෂ නායිකාවක්, එතුමිය දවන්ත කැපවීමක් මේ ආසනයට කළා. මෙනවියක් හැටියට, ගැහණියක් හැටියට, යකඩ ගැහණියක් වගේ මේ පිරිමි කණ්ඩායම් සමග එකතු වෙලා එක්සත් ජාතික පක්ෂය ගොඩ ගන්නට පුල්ලෙලාගේ බල කඳවුරු වලට ප්‍රහාර එල්ල කරමින්, පුල්ලෙලත් සමග උරෙන් උර ගැටෙමින් මහා දවන්ත යෝධ ශක්තියක් දුන්නා. ඒක තමුන්නාන්සලාට ගෞරවයක් කියලා මම මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. එනිසා එතුමියව අමතක කරන්න එපා. එතුමිය යෝධ ශක්තියක්, යෝධ බලයක් පක්ෂයට, ආසනයට, දිස්ත්‍රික්කයට, ගැහැණියක් හැටියට එතුමිය දවන්ත කැපවීමක් කළා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. පෙරේදා අතිගරු ජනාධිපතිතුමා ගෙම්බ පොලේ ගැහුවා වගේ මහින්ද රාජපක්ෂව සාටකෙන් අල්ලලා චප්ප චපරි වෙන්න මුළු ලෝකයා ඉදිරියේ, ජාතිය ඉදිරියේ සත්‍ය හෙළි කළා. ඒ කතාව ඉතාමත් හැඟීම් බර, ඉතාමත් දුක්මසු වේදනා බර කතාවක්. යම් යම් අවස්ථාවලදී අපිව කුල්මත් කළත් ඒ කතාවේ යම් අවස්ථාවන්වලදී වේදනා බර හැඟීම් බර අවස්ථා මම දැක්කා. එතුමා ප්‍රකාශ කළා, එදා මම මගේ දරු දෙන්න එක, මගේ දරු පවුල එක්ක මං ටයිටැනික් නෞකාවෙන් පැන්න මහා සාගරයට මම මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමාට මතක් කරනවා, ඔබතුමා එදා ටයිටැනික් නෞකාවෙන් ඒ මහා සාගරයට පයිති එක්සත් ජාතික පක්ෂයේ නෞකාව රනිල් වික්‍රමසිංහ මැතිතුමා 55 ලක්ෂයක් එක්ක ඇවිල්ලා මහා සාගරේදී ඔබතුමාව ගලව ගත්තා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒක අපි ජය අරගෙන ඉවරයි. පසුගිය කාලේ පොඩ්ඩක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට බැනගෙන බැනගෙන ආවා. ඌ මූ කියලාත් බයිනවා වුණා. මම නම් අපේ කායට කිව්වා ඉවසන්න. එදා ජනවාරි 8 වෙනිදා මහ පොළොවට ඉරු වැටෙද්දී කාට තේකෝප්පයක් බීලා 63,50,000 චන්දපුරට ආවේ මේ බැසිල් රාජපක්ෂලාට, නාමල් රාජපක්ෂලාට, චමල් රාජපක්ෂලාට, නිරූපමා රාජපක්ෂලාට විරුද්ධව, පෞල්වාදයට විරුද්ධව ආර්ථික මරමස්ථාන අල්ලගෙන කොල්ල කාලා ගසා කාලා මේ පෞල්වාදයට විරුද්ධව ආවේ. නැවත ඒ තත්ත්වයක් ඇතිකරන්න එතුමල් කවදාවත් පත් වෙන්නේ නැති පිටිය මම අපේ සියලු පාක්ෂිකයන් දා දැනුවත් කළා. එතුමා ලේවලින් බැඳලා ඉන්නවා අපි සියලු දෙනා රටවැසියන් ආරක්ෂා කරන්න. ඒ සැබෑ වෙනස තමයි ඉල්ලුවේ. එනිසා කවුරුත් බය වෙන්න එපා. දැන් සියල්ල සිදු වෙලා ඉවරයි. දැන් තියෙන්නේ one man show එකක්, one for the road කියලා දැන් යවන යන්න තියෙන්නේ. 77 ඒ බලයට වඩා වැඩි බලයක් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අගමැතිකමත් එක්කලා අපි පාර්ලිමේන්තුවේ බලය ස්ථාපිත කරනවා කියන එක මම තමුන්නාන්සලා මතක් කරනවා. එහෙනම් වැඩි දුර කතා කරන්නේ එන්න ප්‍රමාද වුණේ එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩලය අද මීගමි තිබුණා. එතුමි ආපු ගමන් දෝස්පුරයක් දැම්මා. උඹ මොකටද අද බල මණ්ඩලෙ තිබ්බේ කියලා. මොකද එතුමියට කතාවක් කරන්න බැරි වුණා. නමුත් ඒ මනාපේ ආරක්ෂා වෙලා තියෙන්නේ. එතුමගේ රාජකාරී කරන උසාවිය තියෙන්නේ. ඒ දොරටු අරලා තියෙන්නේ ඕනම වෙලාවක ඇවිල්ලා වැඩේ කරගෙන යන්න කියලා මම එතුමියට ආරාධනා කරනවා. එහෙනම් සියලු දෙනාට ජය වේවා. එක්සත් ජාතික පක්ෂයට ජය වේවා. මම පළමු කොට ඔබ සියලු දෙනාට මේ සුදිවන්ත වෙනවා. අපි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනකොට අද තමයි අපේ
තමයි අපිට 12න් පස්සේ අංකය ලැබුණේ අංක 6. මේ වෙනකොට අදිසියම අපේ පක්ෂෙන් දැනුම් දී මනුව අපි මේ ජනමූල ඈසි කෙරුවා. හැබැයි මගේ ඡන්ද සටන පටන් ගන්න අපි හෙට ඉඳලා. ඒ මොකද අපි දන්නවා මැතිවරණ කීපයක් කරලා අධ්‍යක්ෂින් තියනලේ හැටියට අපි දන්නවා මේ වෙලාවේ තමුන්වාසලා ගෝයම හදලා වැල් රැකලා දැන් නෙලා ගන්න පමණයි තියෙන්නේ. ඒ නිසා ඒ ගෝයම නෙලලා තමුන්වාසලාගේ පරිභෝජනය සඳහා දෙන්න තමුන්වාසලාගේ පරිහරණය සඳහා දෙන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කොළඹ ප්‍රදේශයේ අපේක්ෂක ඇටියට තරඟ කරනකොට එතුමාට කල් වේලා ඇතුව මේ රැස්වීම අවසන් කරන්න අවශ්‍ය නිසා මේ රැස්වීම අපි යොදාගත්තට මගේ දේශපාලන ප්‍රචාරක වැඩසටහන අපි හෙට ඉඳලා ආරම්භ කරන්නේ. ඉතින් මෙතෙන්ට පැමිණි ඒ සියලුම අපේක්ෂක මහතුරුන්ට අපි විශේෂයෙන් ආගන්තුක සත්කාර සලකලා ඒ කතා කරන්න අවස්ථාව ලැබලා දුන්නේ. අපි දන්නවා මේ වගේ ඡන්දවලදී මනාපයට පුදුම ආසාවක් තියෙනවා. ඔබ නොදුන්නනම් එහෙම අපි ඉතින් හිතේ පොඩක් අමාරු වෙන්න යන්නේ. ඉතින් අපි හැම කෙනාම සන්තෝෂ කරලා අපි පිටත් කළේ යවුවා. ඔබට මම කියන්න කැමතියි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරන සටනේදී අපි බොහොම වේසමාංශයෙන් වැඩ කරලා ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද වැඩි කර ගැනීමේ වැඩිම ප්‍රතිශතයේ සිගුණේ කටාන ආසනේ කියන එක ධම්මොන්වහන්සේට මම මතක් කරනවා. එහෙම පිරිසක් ඉන්නකොට මේ ඡන්දේ කිසිම බයක් නැතුව මට ඉවර කරන්න පුළුවන්. ඒ වගේම තමුන්නාන්සලගේ ඡන්ද සටනව සංකරන්න මට මාසයක කාලයක් හොඳටම ඇති. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕන අපිත් එක්ක වැඩ කරන තරුණ කොටස ඊයේ අපි කාර්යාල විවෘත කළා. නායකතුමාව කාර්යාලයක අවදි ජනහමුවකට සූදානම් කරලා තියෙන අවස්ථාවේ එතන පොඩක් ඉඩකට මදි නිසා අපිට ස්ථානය වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ ස්ථානය වෙනස් කරනකොට මගේ තරුණ පිරිස ඒ වෙලාවෙම ක්‍රියාත්මක වෙලා මේ අවස් දිනයක් විතරයි අපිට ඉතුරුව තිබුණේ. මේ ස්ථාන අවශ්‍ය බලපත්‍ර අරගෙන මේ ස්ථානේ පිරිසිදු කරලා වලවල් ගොඩවල් තුනී කරලා ඒ සිරිකොත පක්ෂ සංවිධානයක සම්බන්ධ කරලා ඒ වගේම පොලිසිය ආරක්ෂක අංශයක සම්බන්ධ කරලා කඩිනමින් මේ භූමිය සූදානම් කෙරුවා. එක දවසෙන් මේ වැඩේ කරන්න පුළුවන් ශක්තියක් අටන ආසනේ ඔබතුමාලට තිබුණා. ඒ නිසා අද අපි අපේ ගෙදරට පැමිණි සියලු කෙනාටම හොඳට සංග්‍රහ කරලා සන්තෝෂ කරලා පිරත් කළා. අපි අපේ වගකීමයිට ඉඳලා පටන් ගන්නවා. මම ඔබට කියන්න කැමති මේ අපේ ඡන්දේදී අපි කරන්නේ මනාප ගොඩ ගන්නවත් එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ගොඩ ගන්නවත් කියන පරමාර්ථය නෙමෙයි. සමස්ත ශ්‍රී ලංකාවම මූණදෙන බරපතල ව්‍යසන වලින් රට මුදා ගන්න කරන සටනක් අපි කරන්නේ. අද අපිට ඡන්ද කොමසාරිස්තුමා කියනවා එක වාහනයක් අංක ගහලා පාවිච්චි කරන්න. පෙළපාලි යන්න එපා කියනවා. අපි ගියේ නැහැ පෙළපාලි නීතියට ගරු කෙරුවා. මම තාම එක වාහනයයි පාවිච්චි කරන්නේ මගේ නම ගාපු ෆොටෝ එක ගහපු නීතියට ගරු කරනවා. මම කියන්නේ මිත්‍රෝනි යහ පාලනේ අර්ථවත් කරනවා නම් අපි රටගෙන ඉඳලා වැඩ කරන්න ඕන. ඒ වගේම මම පොලිසියේ සියලුම නිලධාරී මාතෘන් දිස්තිවන්ත වෙනවා. එතුමන්ලා ලැබලා දුන්නු සහයෝගය හැබැයි පුංචි පුංචි අඩුපාඩුකම් මම තැන් තැන් වල දැක්කා. එයාට මම කියන්න ඕන අපි ජනතාවට අවශ්‍ය ජනතා සේවකයෝ මිසක් පාලකින්ට අවශ්‍ය ආකාරයට රට පාලනය කරන්න නෙමෙයි අපි සූදානම් වෙන්නේ. ජනතාවට අවශ්‍ය මොකද්ද ඒ පාලනය දෙන්න තමයි අපි දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. එනිසා මේ සියලුම නිලධාරී ආරක්ෂක අංශ සියලු දෙනාට මම කියනවා ඔබ ජනතාවාදී සේවකෙක් වෙන්න. එහෙම නැත්තම් වෙනත් කෙනෙක්ගේ හිතේ තියෙන අර මහින්ද රාජපක්ෂර වාගේ ඒ පාලකයට උමනාකම් දේශපාලනයක් කරන්න නෙමෙයි ජනතා හිතවාදී සේවයක් කරන්න මේ සියලු නිලධාරී මාතෘවාදී ස්ථාන කර ගන්න ඕන. ඇත්ත වශයෙන්ම සෑම තැනකදීම මේ පුංචි මිනිස් වෙනුවෙන් මම රණ්ඩු වෙනවා තමයි
අපේ නායකතුමා කරන්න ඕන. සජිත් මහත්තයෝ අපට පැත්තකට දාලා තියෙද්දි අපි රන් වුණා. රනිල් මහත්තයා දන්නවා කාට හරි අසාධාරණයක් වෙනකොට අපි හිල්ල රන් වෙනවා. ඒ රන් වෙලා තමයි තමුන්නාසයට හිමිදෙන අපි අරන් දුන්නේ. ඒසම මම කියන්න කැමතියි හෙට ඉඳලා ආරම්භ කරන අපේ දේශපාලන සටනේදී තමුන්නාසයට ඒ කටහඬ ආසනයට අවශ්‍ය දේ අපි කරනවා. එනිසා මේ අවස්ථාවට සම්බන්ධ වුණු නම් වශයෙන් බව විස්තර කරන්න යන්නේ නැහැ. ඊයේ මැදම රාත්‍රියේ සම්පූර්ණයෙන් මෙතන ඉඳගෙන වැඩ කරපු, ඒ වගේම මේ දවස පුරාම නිදිවරපු, කටවුට් බැනර් ගහපු, ඒ වගේම මේ රැසි මේ පෝස්ට් ටික ගෙනල්ලා ඒ කඩිනමින් අලවලේ කටුදු කරපු ඒ සෑම සියලු දෙනාම අපේ ජයග්‍රහණය කොටස් කරු වෙනවා කියන එක මේ අවස්ථාවේ මම මතක් කරනවා. ඒකම මම ඔබට කියන්න කැමති. මේ කටහඬ ආසනය කියන්නේ දේශපාලන පෙරලි කරපු ආසනයක්. අපි පුංචි මිනිස්සු, අපි ලොකු මිනිස්සු නෙමෙයි, පුංචි මිනිස්සු පෙරලි කරපු ආසනයක් කටහඬ ආසනය කියන්නේ. ඒ නිසා ඔය ගොයම තමුන්නාසල හදලා තියෙනකොට ඒ ගොයමෙන් කවුරුත් ඇවිල්ලා ගොයන්ටියක් අරගෙන කපාගෙන භුක්ති විඳින කමක් නැහැ. හැබැයි අපට චුට්ටක් ඉතුරු කොල්ල යන්න ඕන අපේ ඇගේ කුසගින්න නිවන්න කියන එකත් මතක් කරමින් මේ අපේ තැන්තැන් වල දැන් බොහෝ දුරට යම් යම් මිල මුදල් වලට ඔය මනාප කඩේම පොඩි පොඩි දාන කට්ටි ඉන්නෝ, ඒ අයටත් මම කියන්නේ අපේ ආසනේ ඇයට පුංචි ගොයමෙන් ටිකක් ඉතුරු කරන්න බඩගින්නේ තියන්න එපා ඒගොල්ලෝ. එසම මේක නෙලා ගන්නකොට ගෞරවාන්විතව නෙලා ගන්න ඕන. සමේ සියල්ල මතක් කරමින් මේ අපේ ජනමාධ්‍යවේදීන් විශේෂයෙන්ම මිට වැඩ කරපු සිරු දෙනාට ස්තුති කරමින් විශේෂයෙන්ම අපි එක්ක ඉන්නවා සංග්‍රහණය මම විශේෂයෙන්ම මතක් කරන්න ඕන. එදා අපි අවුරුදු 20 කට පරාජිත පක්ෂයක හිටි ඉන්නකොට මේ අපේ වල්පොල පොඩි ආමතුරෝ ඒකම අපේ හරිශ්චන්ද්‍ර විහාරේ ආමතුරු වහන්සේ අවසන් වෙනකන් රැඳිලා ඉන්නවා. මේ සියලු දෙනාම අපේ ශක්තියක් වුණා. මේ පක්ෂයේ සම්බන්ධයෙන් ඉදිරියට ගෙනියන්න අපිට අවවාද අනුශාසන දුන්නා. ඒ සියලු දෙනාටම හිසනම ආචාර කරමින් මගේ දේශපාලන සටන පුංචිට ආරම්භ කරලා පාර්ලිමේන්තුවේ නතර වෙනවා කියන එක ප්‍රකාශ කරමින් සිටින ජයවා කියමින් මාන්‍ය වෙනවා.